ඊයේ අපි ඩොලර් මිලියන 500ක් වටින සොයුරිය බැඳුම් සෙටල් කළා. කොහෙන්ද මේ සල්ලි අපි සෙටල් කළේ කියලා දැනගන්න කැමතියි. අවසාන වශයෙන් මම අහන්නම්, විශේෂයෙන්ම උදේගාමම්පිල ඇමතිතුමාට. ඇමතිතුමා, දැන් අපිට පේනවා තෙල් අර්බුදය නිසා දැන් විදුලි අර්බුදයකුත් ඇති වෙලා තියෙන්නේ. එතකොට අපි දකිනවා අමාත්‍යවරු දෙන්න දෙපැත්තේ ඉඳගෙන පරස්පර විරෝධී අදහස් දක්වනවා. මේ ප්‍රශ්නේ අභ්‍යන්තරව විසඳලා පිළිතුරක් දෙන්න ඕන ප්‍රශ්නක් නෙමෙයිද? ඇයි මෙහෙම වෙන්නේ කියලා දැනගන්න කැමතියි. පළවෙනි කාරණයට මගේ නම නිශ්චිතව සඳහන් කරලා කිව්ව නිසා කාරණම පිළිතුරු දීලා ඉන්නම්. ඇත්තෙන්ම ඔව්, අභ්‍යන්තරයේ කතා කළ විසඳාගත යුතු ප්‍රශ්නයක් තමයි. අවාසනාවකට ඒක එළියට ආවා, එසේ නොසිතිය යුතු තිබුණා. නමුත් ඉතින් නිශ්චිතව අපිට චෝදනාවක් එල්ල වුණ නිසා අපිට ඒකට උත්තර දෙන්න සිදු වුණා. ඒ චෝදනා ප්‍රතිචෝදනා සියල්ල අභ්‍යන්තරයේ සිදුවෙලා විසඳුම පමණක් ජනතාවට දැනගන්න ලැබුණා නම් ඒක හොඳයි. කෙසේ නමුත් ඊයේ අපිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලර් ලබා දීලා මුහුද මැද තිබුණු නැව් දෙකක් ගොඩබා ගැනීමට අවස්ථාව ලැබුණා. එයින් ලැබෙන ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ෙන් මෙට්‍රික් ටොන් 10,000ක් විදුලිය නිෂ්පාදන සඳහා ලබා දෙන්න මම තෙල් සංස්ථාවට උපදෙස් දුන්නා. ඒ සමගම ඒ අයගේ දෛනික ඉල්ලල තිබ්බේ මෙට්‍රික් ටොන් 1,500යි. එහෙන් බැලුවොත් දවස් 8කට ප්‍රමාණවත් ඩීසල් තොග අද අපි ලංකා විදුලි බල මණ්ඩලයට ලබා දෙනවා.